එතකොට මේ ඔයාගේ ඉවෙන්ට් එක 1500 මීටර් 1500 දුර දිවීම. ඔව්. මීටර් 1500 දුර දිවීමෙන් එතකොට පාසල් ක්‍රීඩා ස්පෝර්ට් මීට් වලට අමතරව ඔයා තවත් තරඟ වලට සහභාගී වෙලා තියෙනවද? ඔව්. يعني කලාප මට්ටමේ තරඟ වලට ගිහිල්ලා තියෙනවද? පළාත් මට්ටමට? ගිහින් තියෙනවා. පළාත් මට්ටමට ගිහිල්ලා තියෙනවා. එතකොට ඉතින් තේරෙන දේ තමයි ඔයා දක්ෂ දුර දුග දුවන්න පුළුවන් දුවක්. එක් වෙන්නද බලාපොරොත්තු ඉදිරියට කියන්න. ඈ? ආ නේද. හමුදාවට යන්න. ලංකා පවර අපි අද ඇවිල්ලා තියෙන්නේ රාජංගනේ යාය 3 බඹර කියන ප්‍රදේශයට. ඉතින් ඔයාලට මතක ඇති අපි සතියකට විතර උඩදී මේ දරුව තුන් දෙනා ගැනත් මේ අම්මලා දෙන්නා ගැනත් වීඩියෝ එකක් කරා. ඉතින් අපි වීඩියෝ එක කරේ නම් මෙතන තිබුණේ ලස්සන අවුරුදු ගාණක් හිටපු ගෙදරක්. ඉතින් වැහි තත්ත්වයත් එක්ක අපි එද්දිනොත් මේ ගෙදර තිබුණු බිත්ති දිරහපත් වෙලා තිබුණේ. මොකද අවුරුදු කීයක් විතර තමයි ගියේ හදලා මේක? 15ක්. අවුරුදු 15ක් විතර නේද? අවුරුදු 15ක් විතර ඉඳන් පුංචි ගෙදරක් තිබුණේ. මේ දුවා දරුවෝ තාත්තත් නැතුව මේ හතර පස් දෙනාම මේ නිවසේ තමයි හිටියේ. ඉතින් එද්දිනොත් බිත්ති ඇත්තටම අර වැස්සත් එක්ක දිරාපත් වෙලා තිබුණේ. මෙයාලා ඉඩම උකස් තියලා ඉවරලා තමන්ගේ කුඹර උකස් තියලා පොඩි ගේ කෑල්ලක් හදාගත්තා. ඒකේ අපි ඇවිල්ලාම තමයි සභාපතිතුමන් තහඩු ටික ලබා දුන්නා. ඇත්තටම ඒ ටික අපේ කට්ටිය ඇවිල්ලා කිසිම මුදලක් නැතුව නොමිලේම හදලා දුන්නා. ඉතින් ඒ නිවසට පදිංචියට යන්න විදිහක් තිබුණ නැහැ. මොකද ඇතුලේ සිමෙන්ති දාලා තිබුණ නැහැ, ටොයිලට් එකක් තිබුණ නැහැ, ඒ පහසුකම් තිබුණ නැහැ. ඉතින් මේ නිවසේ එද්දින් මේ දවස්වල වැස්ස හොඳටම මේ පැත්ත උතුරනවා. එක බිත්තියක් පුපුරලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ තිබුණු තහඩු ටිකත් අයින් කරලා මොන දේ වුණත් අර ගෙදරට මේ කට්ටියට යන්න වෙලා. ඉතින් අපි හිටියේ ඒ නිවසට මේ කට්ටිය එක්කරණ යන්න හිටියේ. හොඳට කපරාදු කරලා විදුලි අරන් දීලා ඔක්කොම වැඩ කටයුතු ටික ඉවර වෙලා. ඒ වුණත් සාමාන්‍ය කලින් ඒ නිවසට මේ කට්ටියට යන්න වෙලා තියෙනවා. ඉතින් අපිට අද මේ නිවසට එන්න හේතු වුණේ අපිට අපේ වීඩියෝ බලන රමණී වීරරත්න මහත්මිය, ඒ වගේම ශාමාලි දියණිය, මේ දරුවන්ට අවශ්‍ය කරන පොත්පත් සේරම, ඒ වගේම නිවසට වතුර නැහැ අර ඉන්න අලුතෙන් හදපු නිවසට, ඒ නිවසට වතුර ගන්න අපිට මුදල් එවලා තියෙනවා. රමණී වීරරත්න මහත්මිය රුපියල් 75,000ක් එවලා තියෙනවා දරුවන්ගේ පොත්පත් ඒ අවශ්‍ය කරන දේවල් ගන්න. ඒ වගේම අපිට විදේශගත වෙලා ඉන්න ඕස්ට්‍රේලියාවේ ඉන්න මහත්මයෙක් මුදල් දීලා තියෙනවා මේ දරුවන්ගේ අවශ්‍ය කරන ටොයිලට් එකට, කැට ටික බස්සන්න, ඒ වගේම පෝච්චිය දාගන්න, දොර ගන්න, ඒ බාස්කුලිය, සිමෙන්ති ඒ අවශ්‍ය කරන මුදල් ටික අපිට එවලා තියෙනවා. ඒ වගේම අපිත් එක්ක හැම වැඩසටහනකටම ඉන්න එංගලන්තේ ඉන්න අපේ කුමාර මහත්මයා මේ වීඩියෝ එක දැක්ක ගමන් කමෙන්ට් එකක් දාලා තිබුණා, සම්පත් මේ ගෙදරට අවශ්‍ය කරන විදුලිය, අවශ්‍ය කරන දේවල් මම ලබා දෙන්නම් කියලා. ඉතින් ඒ කමෙන්ට් එක දැක්කන් පස්සේ මගේ හිතට හරි සතුටක් දැනුණා. මොකද ඒ වගේ කමෙන්ට් එකක් තියන්නේ අනිවාර්යෙන් මම දන්නවා මේ අම්මලාට ඒ දේ ඉෂ්ට වෙනවා කියලා. මොකද අපිත් එක්ක කලිනුත් වැඩසටහනක් කරා අපේ කුමාර මහත්මයා. ඒ ගෙදරටත් අවශ්‍ය කරන විදුලිය, ඒ අවශ්‍ය කරන අයන්, අවශ්‍ය කරන බඩුමුට්ටු, ෆෝන් එකක්, ඒ ඔක්කොම ඒ දරුවන්ට අරන් දුන්නා. ඉතින් මම දන්නවා කුමාර මහත්මයා වචනයක් කියනවා කියන්නේ ඒ වචනේ අනිවාර්යෙන් ඉෂ්ට වෙනවා කියලා. ඉතින් අම්මේ අපේ කුමාර මහත්මයා අම්මලාට අවශ්‍ය කරන නිවසට විදුලිය අරන් දෙන්න, වයරින් බලු ටික අරන් දෙන්න, වයරින් කරලා දෙන්න, ඒ ඔක්කොම ඉදිරිපත් වුණා. ඒ වගේම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලටත් ඉදිරියට අවශ්‍ය කරන දේවල් කරලා දෙයි. ඉතින් අපි මේ නිවස ළඟට ආවේ මේ අවශ්‍ය ටික මේ ටික පෙන්වන්න ඕන නිසා. අපි දැන් මෙයාලා දැනට ඉන්න නිවසට යන්. අම්මේ මේ අපි එදා මෙතනට ඇවිල්ලා අපේ කියන්නේ ඔයාලා හිටියේ මේ ගෙදර. අපි ඉතින් මෙතන තමයි වීඩියෝ එක කරේ. ඉතින් ඇත්තටම අපි එනකන් දන්නෙත් නැහැ මෙන්න මෙහෙම කරදරයක් වුණා කියලා වෙලා. ඉතින් මොකද්ද මෙතන මේ සිද්ධ වුණේ ඔයාලට මෙතනදී? මෙතනින් මේ බිත්තියා පාත්ම වුණා. ඉන්දන් දරුව වුණා. දරුවොත් එක්ක වැස්සානේ හරියට වහින. ඊට පස්සේ අපි තීරණය කරා හරයට යන්න පොඩි කට්ටියත් එක්ක. දරුවන්ගේ ආරක්ෂාවට. ඉතින් ඔන්න ඔය දේ තමයි වෙලා තියෙන්නේ. කොහොම හරි කමන්නේ දරුවෝ ටික රැකිලා තියෙනවා. ඉතින් අපිටත් ඕන වෙලා තිබුණේ අපේ කුමාර මහත්මයාත් අපිට දැනුවත් කරා සම්පත් අර ගෙදර මේ කට්ටිය පුළුවන් තරම් ඉක්මනට මේ අරන් යන්න කියලා වෙලා. ඉතින් අපි එන්න කලින් මොකද අපිත් මේ දේවල් කරන්නේ රැකියාවක් කරන ගමන් අපි තරුණයෝ එකතු වෙලා ස්වේච්ඡාවෙන් අපි නිමාඩු පාඩු ඉන්න ගමන්. ඉතින් අපි එනකොට
මේ දරුවෝ ටිකත් එක්ක අම්මලා අර නිවසට ගිහිල්ලා ඉතින් ඒ වුණත් ඒකෙත් අපි එතනට යන් ගිහිල්ලා වෙලා ඔයාලට විස්තර ටික එකින් එකට පෙන්වන්නම්. ඔව්. මම ඒකත් ගන්නකොට බට් ටික ගන්න. ඉතින් අපි රාජංගනය යාය තුන බඹරට ඇවිල්ලා අපි අම්මලා ඉස්සලා හිටපු ගෙදරට ගියා මේ චූටි දුවලා තුන් දෙනා හිටපු ගෙදරට ගියා ඉතින් ගෙදර ඉන්න බැරි නිසා අලුතෙන් කුඹර උකස් තියලා හදාගත්ත පුංචි පැල්පතට ආවා ඉතින් දැන් අපිට මේ දරුවන්ට එදා ආවන් පස්සේ අපිට කිය පුතේ මොනවද අඩුපාඩු කිව්වා එයාලා ඔව් පොත් බෑග් සපත්තු අපිට අඩුපාඩු කිව්වා අධ්‍යාපනයට අවශ්‍ය කරන. ඉතින් අපි දවස් 4ක් 5ක් යන්න මත්තෙන් අපිට ඊට පහවදාම එන්න තිබුණා. ඉතින් බලු ටිකක් අරගෙන එහෙම අපි එන්නේ නැත්තේ අපි වීඩියෝ එකක් දැම්මන් පස්සේ මේ දරුවන්ට දෙමව්පියන්ට කොහේ හරි වැඩසටහනක් කරාපහා ඒ පුද්ගලයන්ට අවශ්‍ය කරන බලු ටික ලැබෙනකන් අපි පොඩ්ඩක් ඉන්නවා. සතිය දෙකක් ඉන්නවා මොකද අපි දුර ඉඳලා සාමාන්‍යයෙන් පොඩි දෙයක් අරන් ඇවිල්ලා මේ මිනිස්සුන් රවට්ටනට වැඩිය මේ මිනිස්සයන්ට අවශ්‍ය කරන දේ අපිට ලැබුණාන් පස්සේ තමයි අපි මේ මිනිස්සුන් ළඟට එන්නේ. ඉතින් අපිට මේ හැම දෙයක්ම අපි වීඩියෝ එක දාලා පොඩි වෙලාවක් යද්දී මම මුලින්ම කියන්න ඕන අපිට මේ දරුවන්ට පොත්පත් දෙන්නම් කියලා ඉවරලා විදේශගත වෙලා ඉන්න මහත්මයෙක් කතා කරා. ඇත්තටම ඒ මහත්මයා කතා කරාට මට නම්බර් එක සේව් කරගන්න බැරි වුණා. මේ දරුවන්ට පුතේ ඔයාලට අවශ්‍ය කරන පොත්පත් ඔක්කොම දෙන්නම් කිව්වා. ඉතින් ඒ මහත්මයාට ඇත්තටම ස්තුතිවන්ත වෙනවා. මට නම්බර් එක සේව් කරද්දී ඩිලීට් වුණා. ඉතින් ඒ අතරින් අපේ රමණී වීරරත්න මහත්මිය ඕස්ට්‍රේලියාවේ ඉන්න ශාමාලි දියණිය අපිට කතා කරලා ඉවරලා සම්පත් මොනවද මේ දරුවන්ට අවශ්‍ය කරන්න කියලා ඉවරලා ඇහුවා. ඉතින් ඊට පස්සේ මම රමණී වීරරත්න මහත්මියට කිව්වා මෙයාලට පොත්පත් ඉල්ලලා තියෙනවා. ඉතින් ගෙදරට තුල කපරාදු කර ගන්න නම් මනම් වලට අඩුපාඩු තියෙනවා. ඒ විස්තර ටික දැනුවත් කරන් පස්සේ රමණී වීරරත්න මහත්මිය දරුවන්ට අවශ්‍ය කරන පොත්පත් ගන්න අපිට ඒ වැඩ කටයුතු වලට රුපියල් 75,000ක් දාලා තිබුණා. ඉතින් ඒ වගේම අපිට මේ නිවසට ටොයිලට් පහසුකම නැහැ ඇත්තට මේ දරුවන්ට. ඉතින් ටොයිලට් එකට අවශ්‍ය කරන කැට ටික බස්ස ගන්න ඒ වගේම දොර ටොයිලට් පෝච්චිය මේ දරුවන්ගේ මේ නිවසේ පොඩි කෑල්ලක් බැඳලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ අවශ්‍ය කටයුතු ඔක්කොම ටික කරගන්න අපේ ඕස්ට්‍රේලියාවේ ඉන්න අපිත් එක්ක වැඩසටහන් වලට අපි ගැන හිත පැහැදිලා මේ තරුණයෝ කරන්නේ හොඳ දෙයක් කියලා ඒවලා ටීම් එකක් එකතු වෙලා ඉතින් ඒ දේ එතුමා පැහැදිලා අපි ගැන අපිට උදව් කරා මේ දරුවන්ගේ දුක දැකලා මේ අම්මලාගේ දුක දැකලා මේ අම්මලා වෙනුවෙන් අපිට රුපියල් 82,000ක් දීලා තියෙනවා ඒ අවශ්‍ය කටයුතු කරගන්න කියලා. ඒ වගේම අපිත් එක්ක මම ඉස්සලා කිව්වා අපිත් එක්ක වැඩ කටයුතු කරගෙන යන අපිට උදව් කරන කුමාර මහත්මයා. ඉතින් කුමාර මහත්මයා මේ හැම දෙයක්ම දැකලා ඉවරලා මේ දරුවන්ගේ නිවසට අවශ්‍ය කරන විදුලිය ගණ්ඩත් ඒ වගේම දරුවන්ට අවශ්‍ය කරන අධ්‍යාපන කටයුතු වලටත් ඒ හැම දෙයකටම අපිට මුදල් බැර කරලා තියෙනවා. ඉතින් අපි ඒ කටයුතු ටිකත් අවසන් කරනවා. මේ නිවසට අවශ්‍ය කරන විදුලිය සම්පූර්ණම කුමාර මහත්තයා එකඟ වෙලා තියෙනවා. සම්පත් විදුලිය මම අරන් දෙන්නම්. මොකද අපිට දැන් කණුවක ඉඳලා මෙහෙට ගන්න ගියා සාමාන්‍ය රුපියල් 55,000ක් විතර යන අනිවාර්ය ගාස්තුව. ඒකට රුපියල් 55,000ක් දීලා තියෙනවා. ඒ වගේම වයරින් කටුවෙතු වලට 42,500ක් දීලා තියෙනවා. ඒ වගේම බාස් කුලිය අපිට රුපියල් 16,000ක් දීලා තියෙනවා. ඉතින් කුමාර මහත්තයාටත් ඇත්තටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඊළඟට අපි මේ වැඩ කටයුත්ත කරලා ටොයිලට් එකේ මේවා කරලා ඊළඟට අපි එන්නේ විදුලිය අරන් දෙන්න. ඉතින් විදුලිය අරන් දීලා තමයි ඊළඟ වැඩසටහනේදී අපි ඔක්කොම වැඩ කටයුතු අවසන් කරනවා. අද මේ පොත්පත් ටික බෙදා දෙන්න, ටොයිලට් එකේ වල කපලා කැට ටික බස්සන්න, ඒ වගේම ටොයිලට් එකේ දොර අපි ගෙනලා තියෙනවා, ඒක පෝච්චිය ගෙනලා තියෙනවා. ඉතින් ඒ වගේම රමණී වීරරත්න මහත්මිය අපිට ලබා දීපු මුදල් වලින් ඉතිරි මුදල් වලින්
අපි තීරණය කරා හොඳ දෙයක් කරන්න. මොකද මේ දරුවන්ට ඔයාලා දැන් වතුර ගේන්න යමු කොහින්දලද? මේ නලනේ නලනේ. බලන්න. කොච්චර දුරද? ටිකක් දුරයි ඉතින්. දුර යන්න ඕන. ඉතින් අපි තීරණය කරා අම්මලාට වතුර ලයින් එක අරන් දෙන්න. මේ චූටි දරුවන්ට වතුර ලයින් එක අරන් දෙන්න. ඉතින් මිනිස්සෙකුට වතුර ටිකක් අරන් දෙනවා කියන්නේ බොණ්ඩ දෙනවා කියන්නේ ඉතින් ඒක ඇත්තටම ලොකු පිංකමක්. ඉතින් දැන් සාමාන්‍යයෙන් ඉතින් ඔයාලට අම්මේ ඔයාලා දුවලට අවශ්‍ය කරන දේවල් ඔක්කොම ටික ලැබුණා. මොන වගේ සතුටක්ද තියෙන්නේ අම්මලාට දැන්? ගොඩාක් සතුට. ඒක මහලට. ඒක තුච්චකට. ඉතින් අම්මාට වචන කියා ගන්නත් බෑ සතුට කඳුළු තියෙන්නේ අනන්දපා අම්මේ. ඉතින් අම්මා අපෙන් ඉල්ලුවේ පුතේ යන්නේ අපිට පුළුවන් නම් මේ නිවස ඉන්න නිවසෙන් යන්න වැඩ කටයුතු ටික කරලා දෙන්න කියලා වෙලා. ඉතින් ඒ ටික ගෙනාවා. ඒකයි කට්ටියටත් ඉතුරු කරනවා ඒක මාලට. වතුර ගේන්න ඈත යන්නේ අර පල්ලෙහා ගෙදර ඉන්නේ. අර බැලකෙන් තමයි වතුර කරන්නේ. වතුර හැමදාම උයන්ඩ ඔක්කොටම වතුර ගේන්නේ. ඇලේ වතුර නැති වුණා වැලියට යන්න ඕන නාන්න රෙදි හොදා. නැත්තම් ඔය පල්ලෙහා තියෙන්නේ. ඔයට යන්න ඕනේ. ඉස්කෝලේ ඇල්ලා ආපු ගමන් වැලියට යනවා රෙදි හොදන්න. ඉතින් ගොඩාක් ස්තුතියි මිස්ටර්. ඉතින් ඇත්තටම මේ පොත් අපි අවුරුද්දකට ඇති වෙන්න අපිට රමණී වීරත්න මහත්මයා ශාමලි දියණියත් අවුරුද්දකට ඇති වෙන්න පොත්පත් දීලා තියෙනවා අලුතෙන්ම බෑග් දීලා තියෙනවා. ඉතින් ඔයා මේ කාලේ ගන්න ගියා නම් සාමාන්‍යයෙන් රුපියල් 45000ක් ගන්නවා මේවට. ඉතින් අම්මට මොන වගේ සතුටක්ද දැන් ඇත්තේ ඇත්තටම? ගොඩාක් සතුටුයි. ගිය අවුරුද්දේ මේ දෙන්නට පොත් ගන්නම තිබ්බේ නැත්තම කිව්වා. ඊට පස්සේ අම්මෙන් ඇහුවා මම මොකද කරන්නේ අම්මා. ඊට පස්සේ මම කරාම දෙක තියලා ගන්න කිව්වා ඇත්තම සර්. ඊට පස්සේ 10000කට තියලා පොත් ටික ගත්තා. ඊට පස්සේ මාස 5ක් විතර ගියා බේල්ලා ගෙනල්ලා දෙන්න. ගොඩාක් පින් සිද්ධ වෙනවා මේ මිස්ලාට. වතුර ටික අරන් දුන්නා. වතුර ගන්න වැලියල්ට යන්න ඕනේ. ඊට පස්සේ විල් බැරක් ගෙනල්ලා ඇලවල් දෙකකින් ගෙදෙට්ට අර පල්ලෙහා ගෙදෙට්ට ගෙනියන්න ඕනේ. කරන්ට් එකත් ඒ වගේ තමයි. ගොඩාක් ස්තුතියි සර්ලාට. අපේ වීඩියෝ එක බලලා මේ සර්ලාත් ඉතින් අපිට අහම්බෙන්නේ හම්බුනේ. අර වහලේ ගහන්න හින්දා ඉතින් සර්ලාට ගොඩාක් ස්තුතියි. හයි දුවගේ මහරි ගමනේ. ඉතින් මා පුතාලට අවශ්‍ය කරන ඔන්න පොත් පත්තික අපේ ඕස්ට්‍රේලියාවේ ඉන්න රමණී වීරත් මහත්මියත් ශාමලි දියණියත් දුන්නා මවතාලට ඉල්ලුවේ අධ්‍යාපන කටයුතු කරන්න පොත් ටිකක් බෑග් ටික සපත්තු ටික තිබුණ සපත්තු ඉල්ල තිබුණේ. ඉතින් දැන් මවතාලට මොන වගේ සතුටක් තියෙන්නේ? ගොඩක් සතුටුයි මේ බඩු ටික. ගොඩක් ස්තුතියි මේ පොත් එහෙම නන් දුන්න මිස්ටර්ට්. අපි තුන්දෙනාට ගොඩක් සතුටුයි. මේ පොත් වලින් අපි හොඳට ඉගෙන ගන්නවා. වතුර රන්දෙන ඒසර්ටත් ටොයිලට් වල හදා දෙන ඒසර්ටත් විදුලිය රන්දෙන ඒසර්ටත් ගොඩක් ස්තුතියි. අපි තුන්දෙනා හොඳට ඉගෙන ගන්නවා. හොඳට ඉගෙන ගන්න ඈ. ආද? ඔන්න මා පුතාට ඇති වෙන්න අවුරුද්දටම ඇති වෙන්න පොත් තියෙනවා. සමහරට මාරු වෙලා තිබුණොත් එහෙම මාරු අරගන්න ඈ. චූටි චූටිට මේක ලොකු වැඩියද මන් දන්නේ. අක්කා එක දන්නේ. සපත්තු තියෙන පුතේ මෙතන ඔයාලට සපත්තු නැහැ කිව්වනේ. මා පුතාලා සපත්තු සයිස් ටිකත් ඒ ටික බලලා ගන්න. ඒ වගේම මෙතන බෑග් තියෙනවා. ඉතින් අපි මේ බෑග් ටික ගන්න යද්දී මහව සීගිරි පොත්තලෙන් අපිට ඇත්තට මේ දරුවන්ගේ අපේ ගයන් මහත්තයා තමයි මේ බෑග් ගන්න ගියේ. ගන්න යද්දී සීගිරි පොත්තලෙන් අපිට මේ දරුවන්ට අවශ්‍ය කරන පොත් දෙක දෙක වෙනම ලබා දුන්නා. ඉතින් සීගිරි පොත්තලටත් මහව ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඊටත් වඩා ගොඩාක් පිං. ආ පුතේ. චූටි වරයිද? චූටි වැහෙන්න තියනවා නේද? සපත්තු ටිකක් තියෙන පුතේ සයිස් හරියන්න සපත්තු ටිකක් තියෙනවා ඈ. මෙහෙම යන්න. සයිස් මාරු වෙලා තිබුණ පුතේ අරගන්න ඈ. ඉතින් මේ වැඩ කටයුතු සඳහා උදව් උපකාර කරපු සෑම සියලු දෙනාටම ඇත්තටම ගොඩාක් පිං. ඉතින් ඊට වැඩිය ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද ලංකා පවුර අපි වැඩසටහනක් කරන්නේ උදව්වක් අවශ්‍යම මිනිස්සෙක් බලලා ඉවරලා අපේ ටීම් එකත් නිමාඩු පාළුව අපිත් රැකී රක්ෂා කරද්දී අපිටත් නිමාඩු පාඩුව තමයි. උදව්වක් අවශ්‍ය මිනිස්සෙක් බලලා ඉවරලා අපි උදව්වක් කරන්නේ. හැබැයි අපි උදව් උපකාර කරන්න ඉදිරිපත් වෙන කෙනෙකුට අපි අනිවාර්යෙන් යම්කිසි
හිතට දැනෙන්න හිතට සතුටක් දැනෙන්න උදව්වක් උපකාරයක් කරනවා. මොකද අපි උදව්වක් කරන්නේ උදව්වක් අවශ්‍ය මිනිස්සෙකුට. අපේ මේ වීඩියෝ බලන මිනිස්සු දන්නවා පින්වන්ත මිනිස්සු අපි කරන්නේ හරි දෙයක් කියලා. ඉතින් ඒ හරි දෙයට අපිත් එක්ක දවසින් දවස හුඟක් කට්ටිය එකතු වෙනවා. ඉතින් අපි මේ හැම දෙයක්ම කරන්නේ ස්වේච්ඡාවෙන් අපේ රස්සාව නෙමෙයි මේක. අපි තරුණයෝ එකතු වෙලා අපි කරගන්න පින මේක. ඉතින් මේ පිනට සම්බන්ධ වෙච්ච ඔයාලට ගොඩක් ස්තුතියි කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මේ අම්මලාට අවශ්‍ය කරන වතුර ගැනීම සඳහා අපිට දැන් රමණී වීරරත්න මහත්මිය ඇත්තටම රුපියල් 75ක් කියලා තිබුණා මේ පොත්පත් ගණ්ඩායි. එතකොට ඉතුරු අවශ්‍ය කරන දේවල්ෙන් හොඳ දෙයක් බලලා සම්පත් කරන්න කියලා තමයි කිව්වේ. ඉතින් අපි ටීම් එක කතා කරලා හොඳ දෙයක් කල්පනා කරා ඇත්තටම මිස් මේ නිවසට වතුර නැහැ. ඉතින් අපි වතුර ටික අරන් දෙන්න තීරණය කරා. ඉතින් ඒ සඳහා දායකත්වය අපිට ලබා දුන්න ඕස්ට්‍රේලියාවේ රමණී වීරරත්න මහත්මියටත් ශාමලී දිනේටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් වතුර ගැනීම සඳහා අම්මේ ඔයාලම කියන්න මූලික ගාස්තු කීයක් යනවද? 25000ක් යනවා ඒ වතුර සමිතියට. ඊට පස්සේ අපි අර බට ටික ඒ ටික ගන්න 10500යි මම අර කඩකින් බලන්දී. හරි. 5000යි 10000යි 15000යි 20000යි 25000යි. එතකොට අපි ඉතුරු බඩු ගණ්ඩත් කීයද යන්නේ? 10570ක්ද. 10500. ඔතන තියෙනවා වතුර ලයින් එකට බඳින්න ඕන සල්ලි 25000 තියෙනවා. ඒකට අපිට බිල් එකක් අරන් ඕන. එතකොට මෙතන තියෙනවා බඩු වලට ගන්න ඕන රුපියල් 10500. බඩු ටික අරන් මේකටත් බිල් එකක් ඕන. මේ සල්ලිත් අපිට ලබා දෙන්නේ රමණී වීරරත්න මහත්මිය. මොකද රුපියල් 75000ක් කියලා තිබුණා. ඒකෙන් පොත්පත් ගත්තා. ඒකෙන් ඉතුරු වුණ සල්ලි වලින් අපි මේ නිවසට අවශ්‍ය කරන වතුර ගැනීම සඳහා එතකොට අපි දීලා තියෙනවා රුපියල් 35500ක් දීලා තියෙනවා වතුර ගැනීම සඳහා. ඉතින් සම්පූර්ණ දායකත්වය ඕස්ට්‍රේලියාවේ රමණී වීරරත්න මහත්මිය ශාමලී දියණිය තමා අපිට උදව් උපකාර කරේ. ඉතින් බඹරේ සුරංගනාවිය තුන්දෙනාගේ අම්මලා දෙන්නගේ ටොයිලට් වල තමයි මේ කපන්නේ. ඉතින් ටොයිලට් වල කපලා සියලුම කැට බස්සලා ඒ වගේම දොර ටොයිලට් එකේ දොර පෝච්චි ඒ වගේම කපරාදුව බාස්කුලිය සියලුම දේ දුන්නේ අපිට ඕස්ට්‍රේලියාවේ ඉන්න නම කියන්න තහනම් අපේ හිතවඳ මහත්මෙක්. ඉතින් ඒ සඳහා අපිට රුපියල් 82000ක මුදලක් ලංකාපවර අපිට එවලා තිබුණා. ඉතින් මේ මහත්මයාට අපි අවශ්‍ය කරන බඩු වලට ඒ සඳහා යන ඇස්තමේන්තුව දැම්මා. ඉතින් මේ අවශ්‍ය ලැබුවේ අපි ලබා ගත්තේ. ඉතින් එතුමන්ට ඇත්තටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ දරුවන්ගේ අම්මලාගේ දුක දැකලා මේ සඳහා අපිට දායකත්වය ලබා දුන්නට. අද දිනේ ඔබතුමන්ට බෙහෙවින්ම අපි පින් අනුමෝදන් කරන ඔබතුමන්ටත් පවුලේ සෑම සියලු දෙනාටමත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ දරුව වෙනුවෙන් ලබා දුන් මේ පින්කමට ඔබතුමන්ට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි උදේ ඉඳලා ඇවිල්ලා ඔන්න මේ වෙනකොට රාජංගනී බඹරේ මේ චූටි සුරංගනාවිය තුන්දෙනාගේ අම්මලාගේ ගෙදර වැඩ කටයුතු අදට අවසానයි. අද අපි ටොයිලට් එක වල කපලා ඒ ටික බැස්සුවා. එතකොට ටොයිලට් එකට මෙතන තියෙන බාත්รูම් එකේ දොර ගෙනාවා, පෝච්චිය ගෙනාවා. ඒ වගේම දරුවන්ට අවශ්‍ය කරන පොත්පත්, සපත්තු, බෑග් ටික හැමදේම ලබා දුන්නා. ඒ වගේම විදුලිය ගන්නත් අවශ්‍ය කටයුතු ඔක්කොම කරා. ඒ වගේම නිවසට අවශ්‍ය කරන පානීය ජල වතුර ලයින් එකත් ගන්න අපි මුදල් ලබා දුන්නා. ඉතින් මේ සඳහා අපිට ලංකා පවුර අපිට සහයෝගය දක්වා දුන්නේ. පොත්පත් සඳහා මම මතක් කරන්න අපේ හැම වැඩසටහනකටම උදව් කරන පොත්පත් සහ වතුර ලයින් එක ගැනීම සඳහා රමණී වීරරත්න මහත්මිය, ඒ වගේම ශාමලී දියණිය, ඒ වගේම විදුලිය ගැනීම සඳහා අපේ කුමාර මහත්මයා අපිත් එක්ක වැඩසටහන වලට ඉදිරිපත් වෙලා උදව් පදව කරන, ඒ වගේම ටොයිලට් එක සඳහා අපිට සම්පූර්ණ දායකත්වය ලබා දුන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න නම කියන්න අකමැති අපිත් එක්ක එකතුණු අපේ මහත්මයා. ඉතින් මේ සියලු දෙනාටම ඇත්තටම ගොඩාක් පිං කියලා වෙලා අපි මතක් කරනවා. මොකද මේ දරුවන්ගේ දුක දැකලා ඉවරලා, මේ දරුවෝ ඉන්න තත්ත්වය දැකලා ඉවරලා, මේ අම්මලා ඉන්න තත්ත්වය දැකලා ඉවරලා අපිට උදව් පදව කරා අපේ වීඩියෝ දැකලා. ඉතින් ඉදිරියේදී අපි අම්ම එන්නේ ඔයාලගේ ගෙදරට, නිවසට විදුලිය අරන් දීලා අවශ්‍ය කටයුතු ඔක්කොම කරලා ඒ ටික කරලා දෙන්න තමයි අපි ඊළඟ පාර ආයේ එන්නේ. ටොයිලට් එක හදලා දුන්නේ සර්ලටයි. අපිට දැන් විදුලිය දෙනවා. ඊට පස්සේ ජලය ඒකත් හරි. ඒක දුන්නේ මෙයාලා පොත් බෑග් ඒ ටිකත් හම්බුණා. ඒ මිස්ලට සර්ලට ගොඩාක් ස්තුතියි.
වතුර නැතුව අපි ආහාර නාල නිදෙන් තමයි වතුර ගෙනාවෙත් කියන්න පානේ සර්. එහෙනම් ගොඩක් ස්තුතියි ඉතින්. ඒක දුන්නාට ඉතින්. ඉතින් සිද්ධ වෙනවා. ඉතින් අපිට එහෙම උදව්වක් කෙරුවට. ඉතින් ලංකාපවර අපි ඔන්න අපේ වැඩ කටයුතු අදට ඉවරයි. ඉතින් අපි ඊළඟට එන්නේ අර කිව්වත් වගේ සියලුම වැඩ කටයුතු විදුලිය අරන් දීලා වයරින් කරලා ඒ ටික අවසන් කරන්න බලාපොරොත්තු වෙන. එනකොට මේ ටොයිලට් එක ඒ ටික ඔක්කොම හදලා ඉවර කරනවා. ඉතින් ලංකාපවර අපේ channel එක subscribe කරගන්න bell icon click කරගන්න අපිට පුළුවන් සමාජය වෙනුවෙන් නැති බැරි මිනිස්සු වෙනුවෙන් යම් කිසි මෙහෙවරක් කරන්න. ගොඩක් ස්තුතියි.